ආයුබෝවන් සුබ දවසක්. ඔන්න අදත් අපි අලුත්ම අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැම වෙලාවෙම ඉන්නේ. ඉතින් වෙනද කතා කරනවා වගේම වෙනස් මාතෘකාවක් පිළිබඳව තමයි අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාව සඳහා අද අපි කැඳවුවා ජ්‍යොතිෂ වාස්තු විශාරද ශාස්ත්‍රපති පරේෂණ විරාජිත් බණ්ඩාර මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. දැන් අද මේ සාකච්ඡාවේදී අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන දොරට මුළු තැන්ගේ දොර පෙනීමත් එවැගේම ජල කරාමෝලෙන් මුළු තැන්ගේ ජල කාන්දුව අපේ ධන ශක්තියට ආර්ථික ශක්තියට බලපාන්නේ කොහොමද කියන එක. ඇත්තරම මේ අපි දැන් ගෙදරකින් ඇතුල් වෙනකොටම කුස්සියේ දොර පේනවා නම් ඒ වගේම මේ කුස්සියේ තියෙන ජල කරාමවලින් ජලය කාන්දු වෙනවා නම් ඇත්තරම මෙන්න මේ කාරණා නිසා මිනිසුන්ගේ ධනයට හානියක් වෙනවද ආර්ථිකයට හානියක් වෙනවද මම කැමති දැනගන්න මේ පිළිබඳව. ඔව්. ඇත්තටම අපි කතා බහ කරලා බැලුවොත් එහෙම අපගේ තියෙන ධන ශක්තියට විවිධාකාර වාස්තුමය බලපෑම් ඒත් එක්කම ජ්‍යොතිෂ්‍යමය බලපෑම් නිරන්තරයෙන් අපිත් එක්ක ගැටෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ ධන ශක්තිය යම් අතකින් හීන කරන්නට එහෙම නැත්නම් ධන ශක්තිය වැඩි වර්ධනය කරන්නට මේ කරුණු කාරණා ඔබ වෙත ගොනු වෙනවා. ඉතින් ඒ ගොනු වෙන අතරතුර අද අපි කතා කරන්නේ ඒ ධන ශක්තිය බලපාන තවත් එක් අංගයක්. ඒ කියන්නේ ධන ශක්තිය බලපාන කරුණු බොහොමයක් අපි ඔබට ඉදිරියේදී විග්‍රහ කරනවා. ඉතින් ඒ අතරින් ඉතාමත්ම වැදගත් විදිහට අපගේ ධන ශක්තිය ගොඩනගා ගන්නට සහාය වෙන තවත් එක්තරා වෙච්ච එක්තරා එක් අංගයක් ගැන තමයි අද මේ කතා බහ කරන්නේ. ඉතින් එතකොට ඒ කතා බහේදී ඔබට කියන්නට ඕනේ නිවසක අපි දොරක් තියෙනකොට සැලක යුතු විශාල කරුණු කාරණා සංඛ්‍යාවක් තියෙනවා. ඒත් එක්කම දොර අපි විවෘත කරන පිටට විවෘත වීම ඒත් එක්කම දොර තබන පාදයේ ඒ වගේ කරුණු කාරණා ගොඩක් විග්‍රහ වෙනවා. ඉතින් ඒ අතරින් ඔබගේ නිවසෙන් බැලුවට පස්සේ ඔන්න මුළු තැන්ගේ පේනවනම් ඒක දෝෂ සහිත වෙනවා. ඒක දෝෂ සහිත වෙන තැනට එන්නේ කොතනද? ඔබගේ ආර්ථිකයට ඔබගේ ධනයට හානි වෙන තත්ත්වයක් ඒ නිර්මාණය වෙනවා. ඉතින් ඔබගේ ධනයට හානි වෙන දෙයක් ඇයි ඔබ කරගන්නේ? ඔබ දන්නවනේ මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඔබගේ ධනයට හානි වෙන්නට පුළුවන් ක්‍රම මොනවාද කියන එක. ඒත් එක්කම ඔබගේ ධනයට යම් කිසි දින සාධනීයව කටයුතු කරන්න පුළුවන් ක්‍රම මොනවාද කියන එක ඔබ දන්නවා නිරන්තරයෙන් අපහායකට වෙලා ඉන්න නිසා. ඉතින් ඒ නිසා ඔබට මේ කියන්නේ ඔබගේ නිවසෙන් බැලුවට පස්සේ ප්‍රධාන වශයෙන් මුළු තැන්ගේ පේනවනම් අන්න එතන ගැටලුව. ඉතින් ඒ කාගේද වැරද්ද? ඒ නිවාසයේ සැලසුම් කරන තැන තමයි වැරද්ද තියෙන්නේ. නිවාසයේ නිසි පරිදි සැලසුම් කරගත්තා නම් ඔබ ඒ පිළිබඳ දන්නායකුලව මේ දෝෂ පිළිබඳ දන්නායකුලව සැලසුම් කරගත්තා නම් ඔබට ඒ ගැටලුව ඉන්නේ නැහැනේ. ඉතින් ඇයි ඔබ ඔබගේ අනාගත දරුවාගේ නිවාසය සැලසුම් කරනකොට ඔහුටත් මේ තත්ත්වෙම උදා කරන්නට බලාපොරොත්තු වෙන්නේ? ඔබ ඔහුට කියලා දෙන්න. මෙන්න මේ ආකාරයට ඔබ නිවාසය සැලසුම් කරනවා නම් ඔබගේ ප්‍රධාන දොරෙන් බලපුවහම කුස්සිය පේන්නේ නැති වෙන්න. ඔබ සැලසුම් කරගන්න දුවේ පුතේ කියලා. ඒ ඔබට ඔවුන් පසු කාලයක පින් දේවි මේ සැලසුමේ මේ කොටස මට වෙනස් කරලා දුන්නේ අපගේ ආදරණීය අහවල. ඉතින් ඒ නිසා ඒ තුලින් ඔබට පුළුවන් වේවි ඔවුන්ගේ ඒ තියෙන ආශිර්වාදයත් ලබාගෙන ඒකට උත්තර දායක වෙන්නට. ඉතින් ඒ අමතර කාරණයක් මතක් කරේ. ඉතින් ඔබට කියන්නට ඕනේ මේ කුස්සියේ බැහැර කරන ආහාර ටික පිස්සින ලද ආහාර ටික ඔබ යම් කිසි විදිහකින් බැහැර කරන්නේ කසල ගෙන එන ලොරියට වෙන්නට පුළුවන්. ඔබ යම් කිසි විදිහකින් බැහැර කරන්නේ පොහොර ටික නිෂ්පාදනයකට වෙන්නට පුළුවන්. ඒ කිසි ලෙසකින් ඔබට සුබ වෙන්නේ නැහැ. ඔබගේ පිසින ලද නරක් නොවූ ආහාර ටික අනිවාර්යයෙන්ම බැහැර කරන්න ඕනේ සත්වයේ ආහාර පිණිස. සත්වෙක්ට ආහාර පිණිස බැහැර කිරීම තමයි ඉතාමත්ම සුබ වෙන්නේ. ඉතින් ඒ කටයුත්ත ඔබට කරන්නට පුළුවන් ඉතාමත්ම සුබ ආකාරයට. ඉතින් ඒ නිසා ඔබ ඒ කටයුත්ත කරද්දී ඔබගේ නිවසේ බැහැර කරන ආහාර ටික අනිවාර්යයෙන්ම සුබ ලෙස බැහැර කරගෙන ඒ බැහැර කරන්නට සත්වයකට ආහාරයට දෙන්න සත්වයේ කුසගින්න නිවන්නේ ඒක දායක කරගන්න එක අතකින් ඔබට පිනක් අනිත් පැත්තෙන් සුබ ශක්තිය ආකර්ෂණය වීම ධන ශක්තියට යම් කිසි විදිහකින් දායක වීම. ඉතින් ඒ නිසා ඔබට ඒ කටයුත්ත කරන්නට පුළුවන් ඔබගේ නිවාසයේ බැහැර කරන ආහාර පිළිබඳව අවධානය යොමු කරන්න. ඒත් එක්කම අපි කියන්නට ඕනි කුස්සිය කියන්නේ බොහොම ගෞරවාන්විත තැනක්. මොකද කුස්සිය තමයි අපිට කෑම ටික හදලා දෙන්නේ. කුස්සිය නැත්තම් අපිට කොහෙන්ද කෑම ටික හැදෙන්නේ? කෑම හදන මධ්‍යස්ථානයේ කුස්සිය මුළු තැන්ගේ. ඉතින් ඒ මුළු තැන්ගෙට අපි ඉතාමත් ගෞරවණීය විදිහට සලකන්නට ඕනේ. ඉතින් ඒ ගෞරවණීය විදිහට සලකන්නට අපේ මුතුන් මිත්තෝ මැලි වුණේ නැහැ. ඔවුන් කුස්සියට ගියේ උදෑසන මුවකට සෝදාගෙන.
ඉතින් ඒක තමයි ගෞරවනීය ආකාරය. කිසි ලෙසකින් ඔබ උදෑසන නැගිට විදිහටම කුස්සියේ වැඩ කටයුතු සඳහා යන්නට සුබවන්නේ නැහැ. ඉතින් ඒ සුබවන්නේ ඔබ මොකට සෝදාගෙන පවිත්‍ර වෙලා ගියොත් තමයි. ඒත් එක්කම ඔබ යම් කිසි විදියකින් කුස්සියේ වැඩ කටයුතු වලට සහභාගී වෙන්නේ ඔබගේ අර රාත්‍රී කාලයේ ඇඳුම තියෙන. රාත්‍රී කාලයේ ඇඳුමෙන් නම් එයත් ඒ ධන ශක්තිය ආකර්ෂණය කරගන්නට ඒත් එක්කම කුස්සියේ තියෙන ධනාත්මක දේවල් ඉස්මතු වෙන්නට සුබදායි වන්නේ නැහැ. ඉතින් ඒ බලපාන්නේ අශුභකාරී ලෙසින්. ඉතින් ඒ අශුභතාවේ මඟ හරින්නට ඔබට තියෙන ක්‍රමය මොකද්ද? ඔබ උදෑසන කුස්සියට යනකොට ඔබගේ ඇඳුම මාරු කරගෙන යන්නට පුළුවන්කමක් තියෙනවා. අන්න ඔබට ඒ සුභ ශක්තිය ළඟා වෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ කුස්සියට බොහොම ගෞරවනීය විදිහට සලකන එක්කංගයක් විදිහට එයත් පාවිච්චි කරන එය ඔබට බොහොම සුබදායි වෙනවා. ඒත් එක්කම අපි කුස්සිය ගැන තවදුරටත් කතා කරද්දී ආගමික පසුබිමට අයිති ප්‍රතිමා, ඒත් එක්කම පිළිම, ඒත් එක්කම පින්තූර වගේ දේවල් අපි කුස්සිය කිසි ලෙසකින්ම ගබඩා කරන්න සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? ඔබගේ කුස්සිය කියන්නේ සමහර විට මස් මාංශ, එහෙම නැත්නම් මියගිය සත්ව කොටස් තියෙන තැනක් වන්නට පුළුවන්. ඉතින් එවැනි තැනක එතරම් ගෞරවනීය විදිහට සලකන ප්‍රතිමා, එහෙම නැත්නම් පිළිම ආශ්‍රිතව තිබුණොත් එහෙම මොකද වෙන්නේ? එය ඒ පිළිම වලට එක පැත්තකින් ගෞරවයට යම් කිසි විදියකින් අශුභකාරී දෙයක් වෙනවා. ඒ ගෞරවයට කරන අශුභකාරී தත්ත්වය ඔබට බලපාන්නේ වෙනත් අශුභකාරී ලෙසින්. ඉතින් ඒ නිසා ඒ අශුභ කටයුත්ත කරගන්නට එපා. ඔබ YouTube channel එක හා නිරන්තරයෙන් රැඳී සිටින ප්‍රේක්ෂක ඔබ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද අපි හැමදාම ඔබට කියලා දෙනවා ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරගෙන යන ඔබගේ යම් කිසි විදිහකින් ධන ශක්තිය වර්ධනය කරගන්නට යම් යම් ගත යුතු සුළුසුළු ක්‍රියාමාර්ගය. සුළුසුළු ක්‍රියාමාර්ග ටික එක්ස්ප්‍රස් කරගෙන ඔබගේ ජීවන ගමන සාර්ථක කරගන්නට තමයි මේ YouTube channel එක ඔබට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැනත් ඔබ අවධානය යොමු කරන්න. ඒත් එක්කම යම් කිසි විදිහකින් කුස්සිය අපි හඳුන්වන්නේ කුස්සියේ පත්වෙන ගින්දරනේ. ඔව්. ඉතින් එතකොට ඒ කුස්සියේ ගින්දර පත්වෙන තැනට අපි ජලය එකතු කරන්න යන්නට හොඳ නැහැ. ඉතින් යම් කිසි විදිහකින් අපි නාන කාමරයක් අපේ කුස්සියට බද්ධ කරලා, එහෙම නැත්නම් කුස්සිය ඉදිරිපිටලා අරගෙන කුස්සිය වටා කිට්ටු තැනකට අරගෙන අපි ජල තැන, ඒ කියන්නේ ජලය ආශ්‍රිතව නාන කාමරයක් වගේ දෙයක් ස්ථාපනය කරන්නට ගියොත් එහෙම ඒකත් ඉතාමත් අශුභකාරී ඔබේ ධන ශක්තියට. ඉතින් ඒ නිසා ඔබගේ ධන ශක්තිය ඔබ වැඩි වර්ධනය කරගන්නට අපේක්ෂාවෙන් නම් ඔබ ජීවත් වෙන්නේ ඔබගේ ඒ සඳහා දායක කරගන්න ඔබේ කුස්සිය. ඔබගේ නිවාස සැලසුම හදද්දී, ඔබගේ දරුවාගේ නිවාස සැලසුම හදද්දී නාන කාමරයක් කුස්සිය ළඟට දාන්නට උත්සාහයක් දරනවා නම් ඒ වළක්වන්න. ඒ තුලින් ඔබට පුළුවන් ඒ තියෙන අශුභකාරී බව මග හරවා ගන්න. ඉතින් ඒ සඳහා ඔබ අංක එකටම කළ යුත්තේ නිවැරදිව ඒ සැලසුම් කරන පුද්ගලයෙකු කරා යොමු වීම. එහෙම නැති වුණොත් ඔබට ඉතින් ඒ ගැටළු වලට මුහුණ පාන්නට, ඒට ප්‍රතිකර්ම කරන්නට, ඒට පිළියම් හොයන්නට මොකද්ද කරන්නේ, ඒකට මොන කොහොම ඉදිරිය විසඳන්නේ කියන ගැටළු ටික එනවා. ඉතින් ඒ හන්දා ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න, ඔබ නිරන්තරයෙන් වැඩි සින්න ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබ ඒ ගැන අවධානය යොමු කරන්නටම වෙනවා. ඒත් එක්කම ඒකෙදි කියන්නට ඕනේ මේකේ අපි පංච භූතයන්ගේ ක්‍රියාකාරීත්වය බැලුවොත් එහෙම තේජෝ ගුණයයි ආපෝ ගුණයයි. එතකොට තේජෝ ජල ගුණයත් එක්ක ආපෝ ගුණය, ඒ කියන්නේ තේජෝ උණුසුම් ගුණයත් එක්ක ආපෝයේ තියෙන ජල ගුණය. එතකොට ඒ දෙක අතර සම්මිශ්‍රණයක් වෙන්නට තමයි මේ හදන්නේ. ඒ කියන්නේ ජලයත් එක්ක කුස්සියේ ගැටුමක්, ගින්දරත් ගැටුමක් ඇවිල්ලා. ඉතින් ජල ගිනි ගැටුමක් මේ තුලින් නිර්මාණය වෙනවා. ඉතින් ඒ හන්දා ඒ කටයුත්ත නොවන ලෙස තමයි අපි කුස්සියේ තියෙන සුබදායී බව සැලසුම් කරගන්නට ඕනේ. ඉතින් ඒත් එක්කම ඔබට කියන්නට ඕනේ මේ ආහාර පිළියෙල කරද්දී අපි හැරෙන්න ඕනේ විදිහක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ආහාර පිළියෙල කරනකොට අපි හිස, ඒ කියන්නේ අපේ පෙනෙන පැත්ත, අපේ මුහුණට වැටෙන්නට ඕනේ උතුර නොවන දිශාවකට. උතුරට චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියා කරන බව අපි හැමෝම දන්නවා. ඉතින් ඒ හන්දා එයින් යෙදෙන අයහපත් බලයත් එක්ක ඒ සුබදායි නොවන නිසා, ඔබගේ ධන ශක්තියේ ඒ සුබදායි නොවන නිසා ඔබගේ මුහුණත හැරෙන්න ඕනි උත්තර නොවන දිශාවකට ආහාර පිළිල කරද්දී. ඉතින් ඒ ගැනත් ඔබට අවධානය යොමු කරන්නට ආරාධනය කරනවා ඔබගේ නිවාස සැලසුමේ සිට. ඉතින් ඒත් එක්කම ඔබට කියන්නටම ඕනි මේ විදිහට පිසු කෑම, එහෙම නැත්නම් ඉඳුල් වගේ දේවල් ඔබගේ කුස්සියේ තියනවා වෙන්නට පුළුවන්. අනිවාර්යෙන්ම කුස්සියක් ගතර පස්සේ ඒ ගොඩ ගැසෙනවානේ, ඒ එකතු වෙනවා, ඉඳුල් එකතු වෙනවා, පිසුන්න ද ආහාර එකතු වෙනවා. ඉතින් මෙවැනි ආහාර
ඔබගේ කුස්සියෙන් රාත්‍රී කාලයේ එළිවෙන තුරු තබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. එය අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේම ඉවත් කර සුබදායි කරගත යුතුයි. එක අතකින් මැසි මදුරු ආදී කැරපොත්තන් ආදී මීයන් ආදී ගැවසෙන බහුල ස්ථානයක් බවට ඒපත් වෙන්නට එක්තරා විදිහක එක හේතුවක්. ඉතින් එතකොට ඔවුන්ගෙන් බැහැර කරන ඍණාත්මක දේවල් වල තියෙන ශක්තියින් ඔබට ආකර්ෂණය කරගන්නට අවශ්‍ය නැ එවැනි කටයුත්තක් ඔබට කරන්න පුළුවන්. නමුත් ඔබ කැමති ඔබගේ ධනාත්මක ශක්තියින් ටික වැඩි වර්ධනය කරගෙන ඔබගේ ශක්තිය ඉහළට ගන්නටනේ ඔබගේ ධන ශක්තිය වැඩි කරගන්නටනේ. ඉතින් ඒ හන්දා ඔබ එවැනි ඍණාත්මක දේවල් වලට යොමු නොවනවා නම් වඩාත් හොඳයි. ඒ හන්දා ඔබ රාත්‍රී කාලයේ කුස්සියේ පිසින ලද දේවල් කිසිම ලෙසකින් එක්කෝ වතුර භාජන කියන්නේ කුස්සියේ තියෙන ඉඳුල් භාජන වල ජලයේ පිරෙන්නට සලස්සා එහි එකතු කර ගැනීම හෝ එහෙම නැත්නම් ඉඳුල් පිටින් රඳවා තබාගෙන පරිභෝජනය කිරීම කියන කාරණා ටික කිසි ලෙසකින් ඉදිරියට ගෙන යන්නට එපා. එය එතනින් පිරිසුදු කරලා වෙනත් ස්ථානයක රැඳවීම කළ යුතුයි. එක අතකින් මෙන්න මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන්. මේ තියෙන ඉඳුල් වලට වෙනත් තියෙන බලවේගයන් තියෙනවානේ. වෙනත් තියෙන ශක්ති කලාපයන් තියෙනවා. ඉතින් එතකොට ඒ ශක්ති කලාපයන් වල ආකර්ෂණයක් ඔබ කුස්සිය තුළ රඳවා ගන්නවා වෙන්නට පුළුවන්. ඉතින් ඒ එවැනි කටයුත්තකට ඔබ අතගසන්නට එපා. මොකද ඒ ඉඳුල් වලට යම් කිසි විදිහකින් අපවිත්‍ර දෙයට ප්‍රියකරන වෙනත් බලවේගයන් අප පරිසරය තුළ සිටින්නට පුළුවන්. ඉතින් ඒ සිටින්නට පුළුවන් බලවේගයන්ට ඔබ ආරාධනයක් තමයි කරන්නේ. ඉඳුල් ටික රැයලි වෙනකම්ම කුස්සිය තුළ රඳවාගෙන තියලා. ඉතින් එවැනි බලවේගයන්ට ආරාධනය කරගෙන ඔබ ඉන් අපහසුතාවයට පත්වන්නට එපා. ඔබ YouTube channel එක හා නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න නිසා ඔබ සියලු දේ මේ පිළිබඳව යම් අවබෝධයක් ලැබලා තියෙන ඉතින් ඒ හන්ද ඔබ යම් කිසි කෙනෙක්ට මේ ෂෙයා කරලා කියලා දෙන්න. ඔවුන් එතකොට ඔවුන් ඔබට පින් දෙවි මේ ඔබ විසින් ඔවුන්ව දැනුවත් කරපු ඒ පිනට. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න. ඒත් එක්කම ඔබගේ කුස්සියේ වතුර භාජනයක් රාත්‍රී කාලේදී පිරෙන්නට තියෙනවා නේද? අන්න ඒක බොහොම සුබදායි විදිහට අපිට සලකන්න පුළුවන්. මේ වතුර භාජනය පුරවලා ඒ කියන්නේ සියලු දේ පවිත්‍ර කරලා සෝදලා ඉවරලා වතුර භාජනය පුරවලා රාත්‍රී කාලේ තියෙනවා. ඒක බොහොම සුබ ශක්ති ආකර්ෂණය හැකියාවක් කුස්සිය තුළ නිර්මාණය වෙනවා. ඉතින් ඒත් එක්කම බැලුවොත් එහෙම අහපු ප්‍රශ්නෙත් එක්ක ජල කරාම වල යම් කිසි විදිහකින් ජලයේ කාන්දු වෙනවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා. අපි ජලයේ කාන්දු වෙනකොට කොහොමද ජලය බැහැර වෙලා යන්නේ? එය කිසිම ආකාරයෙන් ප්‍රයෝජනයක් ගන්නට බැරි වෙන්නට. දැන් අපේ තියෙන ජල කරාමයකින් ජලය කාන්දුලා යන්නේ අපිට ඒ ප්‍රයෝජනයක් ගන්නට බැහැනේ. ඒ ආකාරයෙන් තමයි අපේ ජල කාන්දු වලට අපිට උත්තරයක් සපයන්නට වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබ දුක් මහන්සියෙන් උපයන ධනය, ඔබ වියපැහැදම් කරන්න උපය ගන්නා ධනය නිකරුණේ දන්නේම නැතුව කිසිම හේතුවක් හරියට වග විභාගයක් කරගන්නට බැරුව නිකම්ම වියදම් වෙච්ච ආකාරයක් තමයි ඔබගේ නිවාසයේ ජල කරාම වලින් නිකරුණේ ජලය කාන්දු වෙනවා නම් ඒ වපසරිය තුල ඇති වෙන්නේ. ඉතින් ඒ தත්ත්වය ඔබට සුබදායි වෙන්නේ නැහැ. ඒ සුබදායි නොවෙන්නේ ඔබගේ ආර්ථිකයට, ඔබගේ ධනයට එය අශුභකාරී ලෙසින් ක්‍රියා කරන නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම කුස්සියේ ඔබගේ ජල කාන්දුවක් කරාම වලින් ජලය යම් කිසි විදිහකින් වැගිරීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිසංස්කරණය කරලා නිවැරදි කරගත යුතුම වෙනවා. එහෙම නැති වුණොත් ඔබගේ ආර්ථිකයට, ඔබගේ ධනයට එය අශුභකාරී දෙයක් විදිහට කටයුතු කරන නිසා. ඉතින් ඒ හන්ද ඒ ගැනත් ඔබ අවධානය යොමු කරන්නට ඕනි. ඉතින් ඒ නිසා මේ විදිහ ඔබට කුස්සිය කියන දේ අපි තැනීමට සැලසුම් කරනවානේ. මේ සැලසුම් කරන අවස්ථාවේදී ඇතමගේ කුස්සිය යම් කිසි විදිහකින් අර පොළොව මට්ටමටදී පහත් මට්ටමක් තියෙනවා සමහර කුස්සි නිරීක්ෂණය කරද්දී. ඒ කිසි ලෙසකින් සුබවන්නේ නැහැ. පොළොව අඩුම තරමේ පොළොව මට්ටමේවත්. එහෙම නැත්නම් පොළොව මට්ටමට අඟලක් හෝ උඩින්වත් වෙන විදිහට තමයි කුස්සිය තියෙන්නට ඕනි. එහෙම නැති වුණොත් එහෙම ඒ සුබදායි වන්නේ නැහැ. යම් කිසි විදිහකින් පොළොව මට්ටමට පහතට ගියේ කුස්සිය. මොකද ඒ කුස්සියට අපි බොහොම ගෞරවනීය ස්ථානයක් විදිහට සලකන්නට ඕනි. කුස්සිය නිවසේ තියෙන වැදගත්ම ස්ථානයක්. ඉතින් ඒ නිසා ඔබ කිසි ලෙසකින් කුස්සිය අඩු ඉඩක, එහෙම නැත්නම් අඩු පහසුකම් සහිතව, එහෙම නැත්නම් එහි සිටීමට අපහසු වෙන ලෙස නිර්මාණය නොකරගෙන ඔබගේ කුස්සිය බොහොම ගෞරවාන්විත තැනක් විදිහට ඒට ගෞරවයක් දෙන ආකාරයට නිර්මාණය කරගන්නටම ඕනි. ඉතින් ඒ එහෙම නිර්මාණය කරගත්තොත් තමයි ඔබට අර නිවසේ තියෙන ධනශක්තිය ඔබට වැඩි වර්ධනය කරගන්නට ඔබ අපේක්ෂාවක් තියෙනවා නම් ඒ කළ යුතු වෙනවා. ඉතින් එහෙම කරොත් තමයි ඔබට ඒ ජීවිතේ සාර්ථකත්වයට ඒ කුස්සිය ගෙනියන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ මුළුතැන්ගේ හා සැබැඳි බොහොම රසවත් තව කරුණු කාරණා ගොන්නක් තියෙනවා. ඉතින් අපි තවත් දිනක ඒ ගැන කතා කරමු. මේ විරජිත් මහත්මයා තව ප්‍රශ්නයක් තියෙනවා කෙනෙක්ට හිතන්න පුළුවන්. දැන් කොහොමත් මේ තාක්ෂණයත් එක්ක සමහර
කෙනෙකුගේ නිවසක දරලිපක් වෙන්න පුළුවන් සමහරක් කෙනෙකුගේ නිවස ගෑස් ලිපක් වෙන්න පුළුවන් තාක්ෂණයේ දිනුන නිසා මේ දැන් දරලිපක උයන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඔන්න දැන් අද හවස උයනවා ඔයලා ඒ ලිපේ තියෙන අලු ටික එහෙමම ලිපේ තියෙනවා සමහර විට උදේ වෙනකන් තියෙනවා ඔය අලු ටික දැන් අද පාවිච්චියට ගත දරවල අලු ටික හිට උදේ වෙනකන් තියෙනකොට එතන මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නැත්නම් සමහර විට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා මොකක් ඒ පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් ඔව් මෙහෙමයි කුස්සිය කියන දේ ඇත්තටම අපි ගෞරවාන්විතව සැලකිය යුතු තැනක්නේ එතකොට ඒ කුස්සිය කියන දේ පවිත්‍රතාවය කියන දේ ඉතාමත්ම වැදගත් අපිට ඒ කටයුත්ත අවසන් කරලා ඒ කියන්නේ අපේගේ කුස්සියෙන් කරන කටයුත්ත අවසන් කරලා එස්සනින් පවිත්‍ර කරගන්න පුළුවන් නම් අර උදේට අයින් කරලා ගන්න සුබේට වැඩිය ඊට වැඩිය සුබදායි බවක් අපිට යොමු කරගන්නට පුළුවන්කම ලැබෙනවා අනිවාර්යයෙන්ම නිවසේ ප්‍රධාන දොරටුවත් ඒ වගේම ප්‍රධාන දොරටුව ඇතුළු වුණාට පස්සේ මුළුතැන්ගේ දොරටුවත් අපිට පේනවා නම් ඒ වගේම මුළුතැන්ගේ ජල කරාමෝලෙන් ජල කාන්දුවක් ඇති වෙනවා නම් ඒ පිළිබඳව එයින් ඇති වෙන ධනහානිය පිළිබඳව තමයි අද අපි මේ සාකච්ඡාව තුළින් විස්තර කරේ දීර්ඝ විස්තරයක් අද අපි මේ සාකච්ඡාව තුළින් ලබා ගත්තා ඉතින් දැන් මේ සිංහල අවුරුද්දර වුණත් අපි මුළුතැන්ගේට පුදුමාකාර මේ ස්ථානයක් දෙන්නේ මොකද පුණ්‍ය කාලෙන් පස්සේ නැකත් වලට පළමුණු නැකත තමයි වැඩැල්ලි මහා ගනුදෙනු කිරීම කියන්නේ. එතකොට මේ අපේ අම්මල කරන්නේ ඉස්සෙල්ලම ගිහිල්ලා කුස්සෙර ගිහිල්ලා මේ ලිප ගිනි මොලවනවා. එතන මේ අපි නොදන්නා ආකාරයේ යම්කිසි බලවේගයක් මේ දේවත්වයක් ආරෝපණය වෙනවා. ඉතින් අපි නොදැනුවත්ම ඒ සිද්ධ වෙනවා. ඒකින් මුළුතෙන්ගේ කියන්නේ අපි පිරිසිදුව තබා ගන්න ඕනි. දේවත්වෙන් යුතුව සලකන්න ඕනි මේ ස්ථානයක් කියලා තමයි මගේත් විශ්වාසය. ඉතින් ඔබට දැන් තේරෙන්නටදී ඔබගේ මුළුතැන්ගේ මොනාකාරයටද තබා ගන්න ඕන කියලා ඔබගේ ජීවිතය යහපත් කරගන්න මෙන්න මේ කිව්ව කරුණු කාරණා සියල්ලම ඔබේ හිතට තදින්ම එකතු කරගන්න. ඉතින් මම හිතනවා මේ කියපු සියලුම කාරණා ඔබේ හිතට ගන්න ඇති ආදර්ශයක් ගන්න ඇති. හොඳයි. අද අපත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වුණේ ජ්‍යොතිෂ වාස්තු විශාරද ශාස්ත්‍රපති පර්යේෂණ විරජිත් බණ්ඩාර මහත්මයා. අපි එතුමාට සමු දෙනවා. අයිබෝන් අයිබෝන් හොඳයි නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් තව දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි ඔබගින් සමු කරනවා ඊට කලින් මතක් කරන්න ඕනි ඔබට තියෙන ජ්‍යොතිෂ කටයුතු ඔබට තියෙන ජ්‍යොතිෂ ප්‍රශ්න යොමු කරන්න මෙන්න මේ දුරකථන අංකයට 07783355.2 කියන දුරකථන අංකයට තිරේ දිස්වන දුරකථන අංකයට එහෙම තියෙමින් ඔබගේ තියෙන ජ්‍යොතිෂ කටයුතු ජ්‍යොතිෂ ගැටලු විසඳා ගැනීමේ හැකියාවක් තියෙනවා විරජිත් බණ්ඩාර මහත්මයා එම්තිමෙන් ඔබ වෙනුවෙන් කාලය කැප කිරීම කාලය කැප කරනවා එතුමා. ඉතින් අපි ලබන සතියේත් මෙවැනි වීඩියෝ එකක් නැරඹීමේ බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා ඔබට ස්තුතියි.